සමානාත්මක මනස නිවැරදි අවබෝධයේ යනුවෙන් අදහස් කෙරෙන්නේ වෙනසක් නොබලා සමානාත්මතාවෙන් සලකා බැලීමයි එනම් හොඳ නරක වශයෙන් හෝ දක්ෂ අදක්ෂ වශයෙන් හෝ නොව සියලු දෙනාම ඒකාකාර වශයෙන් දැකීමයි මීපැණි මිහිරි රසයෙන් යුක්තයයි සලකන අතර වෙනත් අහරක් තිත්තයයි කටුකයයි නොසිතීමයි ඔබ විවිධාකාර ආහාර කීපයක් අනුභව කළත් ඒවා ජීර්ණ කරගනිමින් මලපහ කරන විට සියල්ල එකම දෙයක් බවට පත්වේ එය එකම දෙයක්ද බොහෝ දේවල්ද වතුර බොන වීදුරුව ලොකු දෙයක්ද කුඩා කෝප්පයක් හා සාපේක්ෂව ඇත්තෙන්ම ලොකු දෙයක් එහෙත් කලයක් අසල තිබුවොත් එය එසේ නොවේ අපේ ආසාවන් හා අවිද්‍යාව අප තුල පවත්නා යමකින් යමක් වෙන් කර බැලීමේ ගතිය මේ ආකාරයෙන් සෑම දෙයක්ම විකෘති කර පෙන්වයි මේ අප නිර්මාණය කරන ලෝකයයි නැවතත් බලමු කලයක් බරින් වැඩි හෝ අඩු හෝ නොවේ එහෙත් ඒ අන්දමින් දෙගිඩියාවක් අපට දැනේ සෙන් දහමේ දැක්වෙන අනිශ්චිත ප්‍රතිවිරුද්ධ අදහස් දැක්වෙන කතා අතර සුළඟේ වැනෙන කොඩිය නම් උදාහරණයක් ගනිමු සුළඟින් වැනෙන කොඩියක් දෙස බලා සිටින පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙක් සෙලවෙන්නේ සුළඟ බව කියන විට අනිකා ඒ සෙලවෙන්නේ කොඩිය බව කියයි තර්කානුකූල නොවන බව පිළිබඳ වැටහීමක් නැති මේ දෙදෙනාටම මේ අන්දමින් සෑමදාම තර්ක කරමින් සිටිය හැකිය පොළු මුගුරුගෙන ඒ ගැන සටන් කිරීමට පවා හැකිය එහෙත් එය පළක් ඇති වැඩක් නොවේ මක් නිසාද සෙලවෙන්නේ මනස බැවිනි සෑම තැනම වෙනස්කම් දැක්ක හැකිය එම වෙනස්කම් හඳුනා ගන්න එහෙත් ඒ වායේ සමානකම්ද දැකීමට පුහුණුවන්න අප කණ්ඩායමේ පිරිස අතර වෙනස් පසුතලවලින් විවිධ සංස්කෘති තුලින් පැමිණෙන අය ඇත අසු වෙලා තායි ජාතිකයකි අසු වෙලා කාමි පූචියානෙකි අසු වෙලා බටහිර ජාතිකයකි යනාදී වශයෙන් නොසිතා අන්‍යෝන්‍ය අවබෝධයක් අප අතර තිබිය යුතුය සියලු දෙයක්ම යටපත්ව ඇති සමතාවය දැකීමට පුහුණුවන්න සියල්ල ඇත්ත වශයෙන් සමාන බව ඇත්ත වශයෙන් ශුන්‍ය බව දැකීමටත් හුරුවන්න එවිට මතුපිට පෙනෙන වෙනස්කම් ගැන ක්‍රියාත්මක විය යුත්තේ කෙසේදැයි ඔබට තේරුම් ගත හැකි වේ එහෙත් මෙම සමානත්වයට පවා ඇලී නොසිටින්න එවිට පෙනෙන්නට ඇති වෙනස්කම් සම්බන්ධයෙන් ඥානාන්විතව ක්‍රියා කළ යුත්තේ කෙසේදැයි දැන ගැනීමට ඔබ සමත් වනවා ඇත සීනි පැණි රස වන්නේත් වතුර නී රස වන්නේත් කුමක් හේින්ද හුදෙක් ඒ වායේ ස්වභාවය එය නිසයි කල්පනා කිරීම හා සංසුන් භාවය ගැනත් අසතුට හා සතුට ගැනත් එය එසේම වෙයි සිතිවිලිවල නිමග්න වීම නතර කර දැමීම සඳහා ඇති අවශ්‍යතාවයද වැරදි ලෙස වටහා ගැනීමකි සමහර විට සිතිවිලිද සමහර විට සංසුන් භාවයද ඇති වෙයි ඒ දෙකම ස්වභාවික වශයෙන් අනිත්‍ය දුක්ඛ වන බව සහ සදා පවතින ප්‍රීතියකට හේතු නොවන බව අප දැකගත යුතුය නමුත් අප දිගින් දිගට කනගාටු වෙමින් මම දුකෙන් තැවෙමි සිතුවිලිවල ක්‍රියාකාරීත්වය නැති කර දැමීමට මට අවශ්‍ය වෙයි යනුවෙන් තව දුරටත් කල්පනා කළහොත් මෙවැනි වැරදි වටහා ගැනීමක් නිසා සිදුවනුයේ ඇති දෙය අවුල්වීම පමණකි කල්පනා කිරීම යනු වර්තමානය අපෙන් උදුරා ගන්නා සොරකුමෙන් දුක් උපදවන්නක් බව සමහර විටකදී හැඟී යාමට පුළුවන් එය නැවැත්වීම පිණිස අප කුමක් කළ යුතුද දහවල් කාලයේ ආලෝකයේද රාත්‍රී කාලයේ අන්ධකාරයේද පවතී මෙයම දුකට හේතු වේද එය එසේ වන්නේ අප දැන සිටින ප්‍රතිවිරුද්ධ ස්වභාවය සමග දැන් පවතින ආකාරය සසඳා බලා එය මෙසේ නොවන්නේ නම් මනවැයි පැතීම නිසාය දේවල් අවසානයේදී පවතිනුයේ
හුදෙක් ඒවා දැන් පවතින ආකාරයටමය. දුක් ඇතිවීමට හේතු වන්නේ ඒවා ගැන අපේ පූර්ව නිගමන හේතුවෙනි. මේ මනස ක්‍රියා කරනු ඔබ දකින්නේය. එය ඔබ හෝ ඔබගේ කියා ඔබ සලකන්නේහිද? එයට ඔබේ පිළිතුර වනුයේ එය මා හෝ මගේය කියා මම නොදනිමි. නමුත් ඇත්ත වශයෙන්ම එය පාලනයකින් නම් තොරය. මනස අරමුණකින් තොරව ඒ මේ අත පණින රිලවක වැනිය. එය වරක් උඩුමහලට දිවෙයි. ඒ ඉඳ වෙහෙසටපත් වෙයි. සිනමාහලට යයි. එයත් එපා වෙයි. මිහිරි හෝ අමිහිරි කෑමක් වළඳයි. එයින් හෝ තෘප්තියටපත් නොවේ. එහි පවතිනා වූ මේ හැසිරීම ක්‍රියාත්මක වන්නේ ඒ තුල හැඟීම් ඇති නොවන නිසා නොව නානා විදියෙන් ඇති බිය හා පිළිකුලත් නිසාය. පාලනය කිරීම ගැන ඔබ ඉගෙන ගත යුතුය. රිලවාගෙන සැලකිල්ලක් දැක්වීම නවතා දමන්න. ඒ වෙනුවෙන් ජීවිතයේ සත්‍යතාවය ගැන සැලකිලිමත් වන්න. මනසේ යථා ස්වභාවය දැක ගන්න. එය අස්ථිරය, අතෘප්තිදායකය, නිෂ්ඵලය. ඔබ එහි ස්වාමියා වීමට ඉගෙන ගන්න. ඔබට අවශ්‍ය නම් එය දන්වලක්ගෙන බැඳ තබන්න. හුදෙක් එය අනුගමනය කිරීමෙන් වළකින්න. එය විසින් වැහැරීමට පත්වී මිය යාම සඳහා එයට ඉඩ හරින්න. එවිට ඔබට සිටින්නේ මියගිය රිලවෙකි. මියගිය රිලවා කුණු වීමට හරින්න. ඉන්පසු ඔබට ඇත්තේ රිලා ඇටකටු පමණය. තවද බුදු පිළිමයක්සේ අප්‍රාණිකව හිඳීම අවබෝධයට පත්වීම ලෙස නොසලකේ. අවබෝධයට පත් තැනැත්තා සිතයි. එහෙත් එහි ක්‍රියාකාරීත්වය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් ඔහු දැන සිටී. අප තුළ පවතින දේ භාවනා පුහුණු කරන අප විසින් පැහැදිලිව දැකිය යුතුයි. දුක ගැන විමර්ශනය කර බලමින් දුකට ඇති හේතු නැති කර දැමීම අපේ අවශ්‍යතාවයයි. අප එය දැක නොගන්නේ නම් ප්‍රඥාව කිසි දිනක පහළ නොවේ. දැකීමෙහි අනුමාන බවක් නොතිබිය යුතුය. හැඟීම් නම් හුදෙක් හැඟීම්මය. සිතුවිලි නම් හුදෙක් සිතුවිලිමය. යනුවෙන් සෑම දෙයක්ම පවත්නා සැටිය අපි යථා ස්වභාවයෙන් දැකිය යුතුයෙමු. අපේ ගැටලු සියල්ල නැති කර ගැනීමේ මාර්ගය මෙයයි. අප අපේ මනස පියුමක් ලෙසින් දැකගත යුතුය. සමහර පියුම් තවම මඩෙහි හිර වී ඇත. මඩෙන් උඩට සමහර ඒවා මතු වී ඇති. නමුත් ඇත්තේ වතුර යටමය. සමහර ඒවා මතු පිටට විත් හිරු එළියෙන් විකසිතව පිවිතුරුව පවතී. ඔබ කැමති වනුයේ කෙබඳු පියුමක් සේවීමටද? මතු පිටට යටින් සිටින බව ඔබට පෙනෙන්නේ නම් මාළුවන්ගේ හා කැස්බෑවන්ගේ සපා කෑම් ගැන ඔබ විමසිලිමත් වන්නේ.